Sadhan impiliga nama graphic tech kelga YouTube channel lage alut malut video kim ekaga. I think metanadi api 1k gahala innawa. I think ekat ekkama api amu ada video ek mokadda wenne kiyala balanna. ඉතින් thumbnail එකක් කියන්නේ අපි දාන වීඩියෝ එකක අන්තර්ගත වෙන දේ හඟවන්න දාන පින්තූරයක් විදිහට අපි සැලකුවොත් මම හරි. ඉතින් මෙන්න මේ thumbnail එක හදන්න අපිට ඕන අඩුවට කලබල ගතිය, ඉක්මන් ගතිය ඒ වගේ ඉක්මන් වෙන කලබල වෙන දැන් වලදී අපිට thumbnail එක හදාගන්න බෑ. ඇත්තම කිව්වොත් මේක හදන්න ඕන ඉවසීමක් ඇදුව නිදාස් තැනක හදන්න ඕන මොකද මේකට ගොඩක් ideas ඕන. ඉතින් thumbnail එකක් හදන්න අපි මොකද කරන්න ඕන. ඉතින් මම කියන්න යනවා මෙතනදී tips පහක්. ඉතින් මේ tips පහ හරියට කරන්න මීට වඩා තවත් tips තියෙනවා. ඉතින් ඒ tips ටික පස්සේ මම වීඩියෝ එකකින් ගේනවා. ඉතින් මේ tips පහ අනිවාර්යෙන් හරියට කරන්න. ඉතින් පළවෙනි දේ තමයි short text. Short text එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ වීඩියෝ එක බලන කෙනාට thumbnail එකේ පේන්න ඕන නිකන් සේරම text එක දාලා වැඩන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර එතන ආකර්ෂණීය ගතියක් නැති වෙන විදිහට හදන්න එපා. ඉතින් ගොඩක් ලොකු text දාන්න එපා. සාමාන්‍ය විදිහට පොඩි short text එකක්. ඉතින් මම හිතන්නේ YouTube tips පාක් කියලා YouTube එකෙන් කරන්න ඕනේ ඒව මේවද නැතුව YouTube එකට එන අයට tips පාක් කියලා කෙටියෙන් ඔයා හිතලා දාන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ පළවෙනි tip එක. දෙවෙනි එක තමයි quality and size. ඉතින් quality and size කියන්නේ හරියටම size එක ඔයාගේ thumbnail එකට Photoshop එකෙන් use කරනවා නම් 1920යි 1080යි දාලා resolution එක 300 දාන්න. size එක තමයි 1920යි 1080යි resolution එක තමයි 300. ඒ කියන්නේ ගොඩක් හොඳ resolution එකක් ගොඩක් හොඳ quality එකක්. ඉතින් ඒ විදිහට quality එකයි size එක ගැන ගොඩක් හිතන්න ඕන මොකද thumbnail එක බලන කෙනාට quality එකක් නැතිව තිබ්බොත් ඒක බලන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි දෙවනි tip එක. third tip එක නැත්නම් තුන්වෙනි tip එක. difference. ඒ කියන්නේ ඔයාගේ thumbnail වෙනස. වෙනස කියන්නේ ඔයාගේ ඔයා දාලා තියෙනවා දැනට වීඩියෝ දෙකක්. ඔයා කලින් හදපු වීඩියෝ එකේ වගේම මේ thumbnail එක හදුවොත් ඒක එක වගේ නිසා ඒක ආකර්ෂණීය ගතිය අඩුයි. ඔයා හදන්න ඕනේ ඒකට වඩා වෙනස් විදිහේ thumbnail. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ thumbnail එක වෙනස් වුණාම ඒකේ එක වගේ නැතුව සාමාන්‍යයෙන් අපිට එක වගේ නැතුව තිබ්බාම බලා අඳුර ගන්න ලේසි. ඒ වගේම ඒක ලස්සන වෙනවා. ඉතින් ඒක තමයි තුන්වෙනි tip එක. fourth tip එක එහෙම නැත්නම් හතරවෙනි tip එක effects. effects කියන්නේ වැඩියෙන් සහ අඩුවෙන් use කරන්න හොඳ නැති දෙයක්. ඉතින් අඩුවෙන් කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය ගානට නිකන් පින්තූර දාලා අර images වල තියෙන අර එක එක blur Disney ගතිය ඒ වගේ ඒවා සාමාන්‍ය දුරට පාවිච්චි කරන්න. මොකද වැඩියෙන් පාවිච්චි කරොත් ඒක ජරාවක් වගේ වෙනවා. ඉතින් අඩුවෙන් පාවිච්චි කරත් ඒකේ ප්‍රොෆෙෂනල් ගතිය අඩු වෙනවා. ඉතින් ඉෆෙක්ට්ස් කියන දේ හරියට පාවිච්චි කරනවා දැනගන්න ඕන. ඉතින් ඒක තමයි හතරවෙනි ටිප් එක. පස්වෙනි එහෙම නැත්නම් අන්තිම ටිප් එක සිංහල ෆොන්ට්ස්. ඉතින් සිංහල ෆොන්ට් වල මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකටත් අදාළ වෙනවා මේක. මොකද සිංහල ෆොන්ට් එකක් පාවිච්චි කරද්දී අපි ඒක ටයිප් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම දෙයක් නැතුව ඒක ටයිප් කරද්දී ඔයාලගේ ස්පිලි පාපිලි එහෙම සමහර වෙලාවට මනාකර ගහද්දී ස්පිල්ල නිකන් අමුතු විදියට එනවා. ඒ කියන්නේ සාමාන්‍ය හල් කිරීම වගේ එනවා ඒක. ඉතින් ඒක හදාගන්න තියෙන්නේ ඇප්ලා යූස් කරන්න තියෙනවා කීරැප් කියන අපේ නැත්නම් හෙලගුරු වෙබ්සයිට් එකෙන් මම කලින් වීඩියෝ කතා දෙන මේ උඩ වැඩින කාඩ් එක බලන්න පුළුවන්.
ඒ විදිහට හරි කීර පැපල භාවිත කරලා හරි ඔයාලට ඒක විසඳ ගන්න පුළුවන්. ඒක තමයි අන්තිම ටිප් එක. එහෙම නැත්නම් අවසාන ටිප් එක. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන අන්තර්ගත වෙන සේරම ටිප්ස් ඔයා පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම ඒක යූස් කරන්න. ඔයා මීට වඩා ටිප්ස් දන්නවා නම් ඒවා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අන්තර දැනගන්න මොකද මම මේ වීඩියෝ එකේදී කියන්නේ ටිප්ස් පහ නැත්නම් වීඩියෝ එක දීග වෙනවා බලන්න අකමැති වෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම සුබ දවසක්.